කේර් බ්‍රන්් එකෙන් ආපු සුපිරිම සුපිරි හෝන් සෙට් එකක් බලමුද. ඉතින් අද වීඩියෝ එකෙන් අපිවාට සුපිරිම සුපිරි හෝන් සෙට් දෙකක්ම පෙන්නනවා. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මේක තමයි මම ඔයාට කිව්ව අනිත් හෝන් සෙට් එක. මේකත් කේර් බ්‍රන්් එකේම හෝන් එකක්. ඉතින් මේක ඩිස්ක් ෂාප් කා හෝන් එකක්. ඉතින් ඔයා දන්නවා ඇති ඩිෆෙන්ඩර් එකේ වගේ තියෙන සද්දයක් ගන්න පුළුවන් හෝන් සෙට් එකක් තමයි මේක. ඔයාට බලාගන්න පුළුවන් අපි ගාව ලොකු හෝන් ස්ටොක් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ කේර් බ්‍රෑන්ඩ් එකෙන් ආපු අලුත්ම R12 බකට් හෝන් එක. ඉතින් ඔයාට බලාගන්න පුළුවන් මේකේ බොක්ස් එකේ ගහලා තියෙනවා එයාලගේ කේර් බ්‍රෑන්ඩින් එක සහ හයස්ට් වොලියුම් කියලා. ඒ වගේම මේ තියෙන්නේ අපේ කේර් බ්‍රෑන්ඩ් එකෙන් ආපු ඩිස්ක් හෝන් එක. ඉතින් මේ හෝන් දෙකේම සාම්පල්ස් මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාට දානවා. ඒ වගේම මේ හෝන් දෙකේම ප්‍රයිස් එකත් මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාට දානවා. මේ තියෙන්නේ කස්ටමර්ස්ලා 61,000කටත් වඩා ඉන්න අපේ ඔෆිෂියල් TikTok page එක. ඉතින් ඔයාට බලාගන්න පුළුවන් අපි දාලා තියෙන වීඩියෝස් වලට කොච්චර views ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් කස්ටමර්ස්ලා ලක්ෂ ගණන් අපේ වීඩියෝස් බලලා තියෙනවා. ඒ වගේම අපිට කස්ටමර්ස්ලා 61,000කටත් වඩා ඉන්නවා. ඔයාට අවශ්‍ය කරන ඕනම දෙයක් අපේ TikTok page එක බලලා ඒක ගැන සම්පූර්ණම විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් දැනට අපි ගාව තියෙන ගොඩක් items වල අපේ videos අපේ TikTok page එකේ දාලා තියෙනවා. ඉතින් මේ videos බලලා අපේ නම්බර් එක කන්ටැක් කරගෙන වට්සෑප් හරහා ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව අපි දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපේ TikTok page එකත් චෙක් කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට බොක්ස් එක බලා ගන්න පුළුවන් හෝන් එකේ. ඉතින් අපි මේ තියෙන විස්තර හැම දෙයක්ම කතා කරලා ඊට පස්සේ යමු මේ හෝන් එකේ සාම්පල් එක බලන්න. ඉතින් මුලින්ම ඔයාට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් highest volume කියලා තියෙනවා. ඒ වගේම care super tone horn කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ hertz ගාන ගහලා තියෙනවා 410යි 510යි කියලා. ඉතින් මෙන්න මේ ටික තියෙනවා. ඊට පස්සේ digital environmental protection කියලා තියෙනවා. ඒක නම් මන් දන්නේ නැහැ මොනවට ගහපු එකක්ද කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් horn එකේ පින්තූරයක් යාලා දාලා තියෙනවා. ඒ වගේම horn එකේ model එක ගහලා තියෙනවා. ඉතින් හෝන් එකේ මේ පැත්තේ ඔයාලා බලා ගන්න පුළුවන් වෝටර් ප්‍රූෆ් කියලා ගහලා තියෙනවා. ඒ වගේම හෝන් එකේ මොඩල් එක R12 කියලා ගහලා තියෙනවා. මේක 12 වෝල්ට් හෝන් එකක්. ඒ වගේම මේක ඇම්පියර් 2.7 හෝන් දෙකකින් තමයි එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇම්පියර් 5කට වඩා වැඩි බැටරි එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ඔයා බයික් එකකට වගේ ගහනවා නම්. ඉතින් ඔයාගේ කාර් එකකට වෑන් එකකට වගේ ගහනවා නම් කිසිම issue එකක් නැතුව මේ හෝන් එක ගහන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඩෙසිබල් ගාන 112යි ඩෙසිබල් තමයි නොයිස් එක මේ හෝන් එකේ තියෙනවා. ඉතින් අපි ඊළඟට යමු අපේ කේර් ඩිස්ක් හෝන් එකට. ඉතින් මේකේ ගහලා තියෙනවා highest volume කියලා. ඒ වගේම ඩිස්ක් ෂාප් කා හෝන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ 350 ගානක් හර්ට්ස් ලෝ ටෝන් එක තියෙනවා. හයි ටෝන් එක 400 ගානක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක පේනවා ඇති. ඒ වගේම මේකේ එයාලගේ කේර් කම්පැනිගේ ඩීටේල්ස් ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. මහා ලොකු දේවල් සඳහන් කරලා නැහැ බොක්ස් එකේ. මොකද කේර් බ්‍රෑන්ඩ් එක ටිකක් ප්‍රසිද්ධ හොඳ බ්‍රෑන්ඩ් එකක් නිසා. ඉතින් අපි දැන් අන්බොක්ස් කළොත් එහෙම මෙන්න මේ වගේ අපිට මේ බොක්ස් එක අයින් කරගන්න පුළුවන් ලිඩ් එක බොක්ස් එකේ තියෙන. ඉතින් ඇත්තරම මේ බොක්ස් එක ගොඩක් වටින බොක්ස් එකක්. මොකද ඔයාලට සාමාන්‍යයෙන් මොන මොනවා හරි දේවල් දාගන්න පුළුවන් මේ බොක්ස් එකට. ඉතින් ඔයා දන්න ඇති මේ වගේ ප්ලාස්ටික් බොක්ස් එකකුත් ගන්නව නම් කඩේ ටිකක් ගාන වැඩි. ඉතින් ඔයාලට මේක ෆ්‍රී හම්බ වෙනවා හෝන් සෙට් එකත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඔයාලට දැන් මේ පෙන්නන බොක්ස් එකේ චූටි ක්‍රැක් එකක් තියෙනවා. ඉතින් අපිට ඇවිල්ලා තියෙන හැම හෝන් එකක් මෙහෙමයි. මොකද හෝන් සෙට් පෙට්ටි වල දාලා එහෙට මෙහෙට වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ එනකොට චුට්ටක් බොක්ස් එක නම් ඩැමේජ් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඩිස්ක් හෝන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපේ කේර් ඩිස්ක් හෝන් එක. ඉතින් මේ හෝන් එකේ ඔයාලට බ්‍රැකට් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම කලින් හෝන් එකේ බ්‍රැකට් ඉන්ක්ලූඩ් වෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඉතින් ඔන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හෝන් දෙක. ඉතින් අපි හෝන් සෙට් එකේ තියෙන පොලිතින් ටික අයින් කරලා හෝන් සෙට් දෙක පැත්තකින් තියාගමු ටින් දෙක. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කේර් එකේ ඩිස්ක් හෝන් එක. මේ තියෙන්නේ අපේ ස්නේල් හෝන් එක. ඉතින් අපි බලමු දැන් ස්නේල් හෝන් එක. ඒ කියන්නේ ගොළුබෙල්ල හෝන් එක කියලා ගොඩක් කට්ටිය කියන්න පුරුදු වෙලා තියෙනවා. මේක ගොළුබෙල්ල හැඩේ හින්දා. ඉතින් කේර් කියලා බ්‍රෑන්ඩින් එක තියෙනවා 12 වෝල්ට් හෝන් එකක්. ඉතින් ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාට ඔයාගේ වාහනවලට ගහන්න මාකට් එකේ ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහේ තිබ්බත්
මොනවා තිබ්බත් ඒ කියන්නේ වාගේ වාහනයට ගහන්න මොන ඇක්සසරිස් තිබ්බත් අනිවාර්යෙන් ඒවා වෝටර් ප්‍රූෆ් නෙමෙයි. මේ හෝන් එකේ වෝටර් ප්‍රූෆ් කියලා ගහලා තිබ්බට මේ හෝන් එක වෝටර් ප්‍රූෆ් නෙමෙයි. හරිද? ඔයා කොහෙන් ගත්තත් ඔයා ගාන වැඩියෙන් දීලා ගත්තත් ගාන අඩුවෙන් දීලා ගත්තත් මොනවා ගත්තත් ඔක්කොම චයිනීස් ප්‍රොඩක්ට් තියෙන්නේ. හැම එකකටම වතුර යනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ෆොග් ලයිට් දෙයක් ගත්තත් ඔයා ගම් ටිකක් දාගන්න හෝන් එකක් ගත්තොත් මේ හෝන් එකේ කට පල්ලෙහාට හිටින්න හයි කරගන්න හයි ප්‍රෙෂර් එහෙම ගහන්න දෙන්න එපා සර්විස් එකේදී. ඔයාගේ වටිනා කියන සල්ලි අපතේ යනවා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය අහනවා වෝටර් ප්‍රූෆ්ද කියලා. ඉතින් ඔව් බොක්ස් එකේ වෝටර් ප්‍රූෆ් කියලා ගහලා තියෙනවා. හැබැයි බොක්ස් එකේ ගහලා තිබ්බ පළියට මේක වෝටර් ප්‍රූෆ් නෙමෙයි. මොකද මේවා චයිනීස් ප්‍රොඩක්ට්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා චයිනීස් ප්‍රොඩක්ට් කොහොමද කියලා. මොකද මම එහෙම කියන්නේ සල්ලි වේදන් කරලා ගන්නවා නම් අනිවාර්යෙන් ගන්න සල්ලි වලට වටිනාකමක් තියෙන්නත් ඕනි. අපි දැනගන්න ඕනි අපි වේදන් කරලා ගන්න බඩු පරිස්සම් කරගන්න. ඉතින් මේ තියෙන්නේ ඩිස්කෝන් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රැකට් එකේ පුංචි මලකට කැල්ලක් තියෙනවා. ඉතින් මට පුළුවන් ඔන්නම් මලකට නැති හොඳ හෝන් එකක් ඔයාලට පෙන්වන්න. පෙන්නලා මේක තමයි හොඳම හෝන් එක කියලා කියන්නත් පුළුවන්. ඒ වුණාට මම ඔයාලට හැම දෙයක්ම ඇත්ත ඇති සැටියෙන් තමයි පෙන්වන්නේ. මොකද මගේ channel එක බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ෆොග් ලයිට් එක පවා මම කෑලි කෑලි ගලවලා තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හෝන් එකත් ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඉතින් බ්‍රැකට් එක මලකට කරනවා. අරක තිබ්බ බ්‍රැකට් දෙයක් ඔයා දකින්න ඇති. ඒ බ්‍රැකට් දෙකත් ලස්සනට තිබ්බට ඒකටත් කාලයක් යද්දී වැස්ස වතුර වැදුනහම අනිවාර්යෙන් මලකට කයි. ඉතින් මේ හෝන් එකෙත් මලකට පොඩ්ඩක් කල්ලයි පරණ වෙනකොට කාලයත් එක්ක. මොකද ඔය මේ ලොකු ලොකු වාහනවල හෝනුත් ඉතින් පරණ වෙද්දී කොහොමත් මලකට කනවා. මේ එකත් කියන්න ඕනි. ඉතින් ඔය හෝන් දෙකම 12 වෝල්ට් හෝන් දෙකක්. මට තව දෙයක් කියන්න ඕනි. ඔයා මේ හෝන් එක, ඒ කියන්නේ ඕනම වර්ගයක හෝන් එකක් කඩෙන් ගත්තට පස්සේ හරි කඩේකට ගිහලා චෙක් කරද්දී හරි ඔයා නිකමට ඒගොල්ලෝ බෑ කිව්වොත් ඔයාට මේ හෝන් එක ගහලා සාම්පල් එකක් පෙන්වන්න, ඔයා නිකමට හෝන් දෙක අරගෙන පොඩ්ඩක් තට්ටුවක් දාන්න හෝන් දෙකට. මම ඔයාට මේ කරලා පෙන්වනවා වගේ. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් හෝන් එකේ සද්දේ කොහොමද කියලා. ඒ කියන්නේ හෝන් එකෙන් එන සද්ද නෙමෙයි, හෝන් එක බේස් තියෙන හෝන් එකක්ද නැත්නම් අර කීන් ගාලා කන දෙදරලා යන හෝන් එකක්ද එහෙම කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ගහනකොට නිකන් බෙරේකට ගහනා වගේ සද්දයක් එනවා නම්, ටිකක් බේස් තියෙන සද්දයක් එනවා නම් හෝන් දෙකේ සද්දේ සුපිරිම තමයි. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් හොඳ හෝන් දෙකක් චෙක් කරගන්න පුළුවන් අපිට ෆන්ක්ෂන් කරලා දෙන්න. ඒ කියන්නේ හෝන් දෙක චෙක් කරලා දෙන්න බෑ කිව්වොත් කවුරු හරි. ඉතින් එන්න මේ විදිහට තට්ටු කරන්න ගොළුබෙල්ල හෝන් එකෙත් ඒක බලා ගන්න පුළුවන්. හැබැයි ගොළුබෙල්ල හෝන් එකට වඩා සාර්ථකයි අර ඩිස්ක් හෝන් එකේ. ඉතින් ඔක තමයි මට කියන්න ඕනේ හෝන් එක චෙක් කරන හැටි. ඉතින් ඔන්න විදිහට තමයි හෝන් දෙක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පුංචි පුංචි අඩුපාඩු ඇති. මොකද මම හදිසියමයි මේ වීඩියෝ එක කරන්නේ. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාපු නැති නිසා ලස්සනට එඩිට් කරන්න බැරි වෙයි. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් චුට්ටක් අවුල්. මොකද කඩේ හිරමෙට හදි වෙලා තියෙන්නේ. ඉතින් ඕනි කෙනෙකුට අපේ ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. මම මේකේ ප්‍රයිසස් කියන්නම් දැන්. ඉතින් මේ හෝන් වර්ග දෙකම රුපියල් 2100යි වෙන්නේ. ඉතින් රුපියල් 2100යි වෙන්නේ මේ හෝන් වර්ග දෙකම. ඒ කියන්නේ මෙතන තියෙන ස්නේල් හෝන් සෙට් එකයි මෙතන තියෙන ඩිස්ක් හෝන් එකයි රුපියල් 2100ක් තමයි වෙන්නේ ඒ වර්ග දෙකම. ඉතින් මේ හෝන් සෙට් හතරම නෙමෙයි, එක වර්ගයක් රුපියල් 2100යි වෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා set වෙන්න. ඔයාලට මම දැන් ඊළඟට sample දාන්නම්. හැමෝටම ජය වේවා. ඉතින් මේක පොඩ්ඩක් දෙදරනවා වගේ ඇහි වාට මේ මයික් එකෙන් රෙකෝඩ් වෙන විදිහ. ඉතින් මේ හෝන් සෙට් එක ඇවිල්ලා ගන්න ඕන නම් ස්ටොක් තියනවද නැද්ද කියලා කෝල් එකක් දාලා දැනගෙනම ඇවිල්ලා ගන්න. එහෙම නැත්නම් cash on delivery ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ shop එකට ඇවිල්ලා මේ හෝන් එක බලලා අරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් cash on delivery කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපිට message එකක් දාන්න විස්තර දැනගන්න ඕන.